අයිබෝන් ලකිස්කොල YouTube channel එකේ වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ සීරියල් කිලර්ස්ලා ගැන. කවුද මේ සීරියල් කිලර්ස්ලා? ඇත්තටම සීරියල් කිලර්ස්ලා කියන්නේ දරුණු ඝාතකයන් පිරිසක් කිව්වොත් නිවැරදි. මේ සීරියල් කිලර්ස්ලා ගැන අද අපි දැනුම බෙදාගමු. එහෙනම් යමු වීඩියෝ එකට. ඇත්තටම මේ සීරියල් කිලර්ස්ලා කියන්නේ මනෝවිද්‍යාත්මක හේතු මත නැත්නම් මානසික රෝගයක් නිසා මිනිසුන් ඝාතනය කරන පිරිසක්. මෙන්න මේගොල්ලෝ මේ ඝාතන ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ පුද්ගලයන් 3කට හෝ පුද්ගලයන් 3කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කරොත් පමණයි. මේගොල්ලන්ගේ මේ ඝාතනවල විශේෂ ලක්ෂණයක් තමයි නිශ්චිත කාල පරාසයක් තුළ තමයි මේ ඝාතන සිදු කරන්නේ. අපි හිතමු දවස් දෙකෙන් දෙකට නැත්නම් සතියෙන් සතියට නැත්නම් මාසෙන් මාසෙට නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට මෙන්න මේ විදිහට නියමිත කාල පරාසයකින් තමයි මේගොල්ලෝ මේ ඝාතන සිදු කරන්නේ. මේගොල්ලෝ මේ ඝාතන පිළිබඳව පොලිසියට අහු වෙනකොට මේ ඝාතන පිළිබඳව නිරාවරණය වෙනකොට මේගොල්ලන්ගේ සියලුම ඝාතන නිරාවරණය වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඝාතන නිරාවරණය නොවුණු ප්‍රමාණය විශාල වෙන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලෝ කරපු ඝාතන මෙන්න මෙච්චරයි කියලා අපිට ලඝු කරන්න නැත්තම් ප්‍රමාණයක් පෙන්වලා දෙන්න බෑ. අතට මේකට ඔයාලා කියන්න පුළුවන් මේ සීරියල් කිලර්ස් නාමාවලියට එකතු වෙන්නේ නැද්ද? විශාල ඝාතන ප්‍රමාණයක් කරපු ඇඩෝල්ෆ් හිට්ලර්, මුසොලිනි, ජෝසප් ස්ටාලින්, පොල් පොට්, මාවෝ සේතුන් මෙන්න මේ වගේ අය එකතු වෙන්නේ නැද්ද කියලා. ඇත්තටම මේගොල්ලෝ මේ ඝාතන සිද්ධ කරන්නේ දේශපාලන අරමුණකින්. නමුත් මේ සීරියල් කිලර්ස් ලාගේ අරමුණ ඊට වැඩිය ගොඩක් වෙනස්. මොකද මේගොල්ලෝ මේ තනි තනිව ගිහිල්ලා කරන ඝාතනවල අරමුණ තමයි සතුටක් ලැබීම, ඒ ඝාතනවලින් විනෝදයක් ලැබීම. ඒක තමයි මේ ඝාතනවල විශේෂත්වය. සීරිය කිලර්ස් නාමාවලියේ ඉහළින්ම ඉන්න සීරිය කිලර් කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ලුයිස් ගරවිටෝ. මෙන්න මේ ලුයිස් ගරවිටෝ කියන පුද්ගලයා 1992 ඉඳලා 1999 වෙනකන් වසර 7ක කාලයක් තමන්ගේ ඝාතන සිදු කරලා තියෙනවා. මෙන්න මේ ඝාතනවල විශේෂ ලක්ෂණය තමයි එක රටකට සීමා නොවි කොලොම්බියාව, වෙනිසියුලාව, ඉත්තදෝරේ වැනි රටවල් කිහිපයකම මොහු ඝාතන සිදු කළා තියෙනවා. මෙන්න මේ ඝාතන වලින් 138 ක ප්‍රමාණයක් පොලිසියෙන් අනාවරණය කරගෙන තිනවා. නමුත් මොහුගේ ඝාතන ප්‍රමාණය 170 304 ප්‍රමාණයක් වෙන්න පුළුවන් කියලා කියනවා. මොහුගේ මේ ඝාතනයට ලක් වූ පිරිස අතර සිටින්නේ ඉතාම කුඩා දරුවන්, වීදිවල ඉන්න අහිංසක අසරණ කුඩා දරුවන්. මේ කුඩා දරුවන්ට විශාල වදහිංසා දීලා ඉතාම දරුණු විදිහට ඝාතනය කරලා තියෙනවා. මොහුව හඳුන්වනවා ලා බෙස්ටියා නැත්තම් මුර්ගයා කියන අනුවර්ත නාමයෙනුත්. මෙන්න මේ විදිහට මෙන්න මේ දරුණු සීරිය කිල හඳුනගන්න පුළුවන්. මෑත කාලයේදී මේ සීරිය කිලස් නාමාවලියට එකතු වෙච්ච අලුත්ම සීරිය කිල තමයි හැර ෂිප්මන් කියන්නේ. මේ හැර ෂිප්මන්ගේ ඝාතන 218ක් විතර මේ වෙනකොට පොලිසිය අනාවරණය කරගෙන තියෙනවා. නමුත් මෙයාගේ ඝාතන 250කට අධික ප්‍රමාණයක් මොහු කළා තියෙනවා කියලා සඳහන් වෙනවා. මොහුත් වද හිංසා දීලා මිනිසුන්ව මරලා ඒකෙන් සතුටක් විනෝදයක් ලැබපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔයාලා ඇත්තටම හිතනවා ඇති මේ ආසියාවේ මේ වගේ සීරිය කිලලා නැද්ද කියලා. ඇත්තටම ඉන්නවා. ආසියානු රටක් වෙච්ච පාකිස්තානයේ හිටපු ජාවෙත් ඉක්බාල් කියන පුද්ගලයා මේ වගේ දරුණු සීරිය කිලර් කෙනෙක්. මෙන්න මේ මොහුගේ ඝාතන 1998 ඉඳලා 1999 දක්වා වසරක කාලය තුළදී ඝාතන 100කට අධික ප්‍රමාණයක් මොහු සිදු කළා තියෙනවා. මොහුව හඳුනා ගන්න පුළුවන් ස්ත්‍රී දූෂකයෙක් විදිහට, ඒ වගේම ළමා මිනීමරුවෙක් විදිහට. මොහුව හඳුන්වලා තියෙනවා කුක්‍රි කියන අනුවර්ථ නාමයෙන්. මොහුවතින් මේ විදිහට ඝාතනයෙන් ලක්ුණේ වීදිවල ඉන්න අහිංසක කුඩා දරුවන්. මේ විදිහට මොහු කුඩා දරුවන් 100 දෙනෙකුට අධික ප්‍රමාණයක් ඝාතනය කරලා තියෙනවා. මේ ඝාතන සිදුවෙලා තියෙන්නේ ගෙල සිර කරලා, ඒ කුඩා දරුවන්ව මරලා, ඊට පස්සේ ඒ මරපු ආකාරයේ කාටවත් හෙළිනවන විදියට ශරීර කොටස් ඇසිඩ් දාලා විනාශ කරලා තියෙනවා. මෙන්න මේ විදියට කුරිරු ඝාතන මාලාවක් කරගෙන යනකොට මොහුව 1999 දී පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. පොලිස් අත්අඩංගුවට පත් වුණාට පස්සේ විනිසුරුවරයා මොහුට දෙන දඬුවම තමයි අර වීදි දරුවන් 100 දෙනාගේ දෙමව්පියෝ ඉදිරියේ මොහුව එල්ලලා මරලා, ඊට පස්සේ මොහුගේ ශරීරයේ කොටස් 100කට කඩලා ඒ ශරීර කොටස් ඇසිඩ් දාලා විනාශ කරන ලෙස. නමුත් මේ දඬුවම විඳින්න කලින් මොහු ඊට කලින් රාත්‍රියේ
සිරගෙදරේදීම මිය යනවා මේ විදිහට සීරියල් කිලර්ස් ලගේ කුරිරකම් ඔයගලන්ට පෙන්වලා දෙන්න පුළුවන් කවදාවත් මේ සීරියල් කිලර් කෙනෙක්ට නම් අහු වෙන්න එපා අද ඔබලට මම සීරියල් කිලර්ස් ලා පිළිබඳ හොඳ දැනුමක් අරගෙන ආවා මෙන්න මේ දැනුම වටිනවා කියලා හිතනවා නම් තාමත් අපිව subscribe කරලා නැත්තම් subscribe කරන්න like කරන්න comment කරන්න මේ දැනුම තවත් යාළුවෙකුට බලා ගන්න share කරන්න